සුබ දවසක් වේවා ආදර අම්මිතාත් එදුවේ පුතේ. එහෙනම් වර්ෂය අවසාන වේගන යන මේ දවස් කීපය තුළ ඊයේ දවසේදී මම ඔබට ආරාධනා කරා රත්තරන් අම්මිතාත් එදුවේ පුතේ ඔබට නවතින්න පුළුවන්ද? පොඩ්ඩක් පෑනක් අරගෙන කොලයක් අරගෙන චුට්ටක් පැත්තකට වෙලා ඔබේ හදවතට රිංගලා ඔබේ ආත්මය ඇතුළට පොඩ්ඩක් හිමිදිලා බලන්න. ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතයට කරපු ඒ මහඟු දේවල් මහත් දේ ඔබට සිහිපත් කරන්න පුළුවන්ද කියලා මං පුංචි ආරාධනාවක් කරා. ඉතින් මං හිතනවා ඊයේ දවසේදී ඔබට ඒකට අවකාශය ලැබෙන්නේ නැති කියලා. ලැබුණ නැත්නම් අද දවසේදී හරි කොහොම හරි කමන්නේ පුංචි වෙලාවක් හොයාගෙන මෙන්න මේ දේ කරන්න. ඒ දේ කරනකොට ඔබේ ජීවිතය තුළ පුංචි ප්‍රතිහාරයක් වෙන්නට යන්නේ. පුංචිත් නෙවෙයි මහා ප්‍රතිහාරයක් වෙන්නට යන්නේ. ඒ ප්‍රතිහාරය තමයි ස්තුතිවන්ත කමේ හදවත ඔබ තුළ ජනිත වෙන්නට යනවා. ස්වාමිනේ ඔබ මගේ ජීවිතය තුළ මෙච්චර රැව් පිළි රැව් දුන්නද ස්වාමිනේ? මොකද අපිට හුස්ම ගත්ත මොහොත ඉඳලා අපිට මේ උන්වහන්සේ ස්තුති කියන බෑ. ගත්ත හුස්මක් හුස්ම පාසා හුස්මවල් හුස්ම පොදවල් කීයක් අරගෙන ඇද්ද? ඒක වැඩි කරලා බැරුවන මොන තරම් වතාවක් ස්වාමීන් වහන්සේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනිද? ඒ වගේම කුසගින්නේ ඔබ හිටියේ නෑ. ඔබ ඔබේ කුස පිරිච්ච හැම මොහොතක් වෙනුවෙන්ම ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඔබ කවුරුත් ඇඳුම් නැතුව හිටියේ නෑ. ඔබට ඇඳුම් තිබුණ අඳින්නට. ඉතින් ඒක නිසා ඒ ඇඳුම් දුන්න ස්වාමීන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙන්නට ඕනි. ගමම් බිමම් ඔබ ගියා. රට රාජ්‍ය වෙන්න පුළුවන්, ලංකාව වටේ වෙන්න පුළුවන්, මඩුපල්ලි වෙන්න පුළුවන්, සන්තානම් පල්ලි වෙන්න පුළුවන්, ඉස්කෝලේ ට්‍රිප් එකක් වෙන්න පුළුවන්. කොහොම හරි ඔබ ට්‍රිප්ස් ගියා, වෙන වෙන තැන්වලට ගියා, විනෝද වෙන්නට ගියා, ඔබ කැමති තැන්වලට ගියා. ඉතින් අන්න ඒ දේවල් වලට ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට ඕනි. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් ස්වාම පුරුෂය, භාර්යාව, දරුවෝ. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ බද්ධ වෙලා ඔබත් එක්ක ගමනක් යන ඔබේ හදවත තුළ ජීවත් වෙන ඒ පුද්ගලයෝ. අන්න ඒ පුද්ගලයන්වත් ඔබ මතක් කරලා ඒ එක එක්කෙනා වෙනුවෙනුත් ඔබට ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒ මහා ස්තුතිවන්තකමේ හදවත ඔබ තුළ මෙන්න මේ ආකාරයට එකින් එක එකින් එක එකින් එක මට කියන්න පුළුවන් මම ස්තුතිවන්ත වෙන්නේ මොනවල් වෙනුවෙන්ද කියලා. ඉතින් මේ වගේ ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේට උදව් උපකාර කරපු අයව මතක් කරගන්නට, ඔබට ප්‍රීතිය දෙන්නට උත්සාහ කරපු අයව මතක් කරගන්නට, ඒ වගේම තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබත් ඔබට පුංචි ආකාරයෙන් හරි සිනහාවක් දීපු ඒ හැම කෙනෙකු මතක් කරන්නට, ඒ සිනහව තුළ ඔබේ ජීවිතය ශක්තිමත් කරපු, බලවන්ත කරපු ඒ පුද්ගලයන්ව මතක් කරගන්නට මේ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වේගන 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 එනකොට ප්‍රාතිහාරයේ සිදුවන කෘතඥතාවයේ හදවතක්. Your heart will be filled with gratitude. ඔබ කෘතඥතාවයෙන් ස්තුතිවන්තකමෙන් ඔබේ හදවත පිරෙනකොට ඔබට නිකන් ඉන්නට බෑ. ඔබ තුළ ජීවිතයේ ප්‍රමෝදයක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒ ප්‍රමෝදය බලයක් වෙන්නට පටන් ගන්නවා. ඒ බලය ජීවයක් වෙන්නට පටන් ගන්නවා. ඒ ජීවිතේ ඔබ නිකන් ඉන්නට බෑ. තව කෙනෙකුට ස්තුතිවන්තකමක් හැඟෙන ආකාරයට ඔබට ක්‍රියා කරන්නට, කතා කරන්නට, හැසිරෙන්නට, ආකල්ප මිහිවන්නට ඔබට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. ඉතින් ඒක නිසා රත්තරන් අම්මිතාති දුවේපදී මේක මහා දේව අත්දැකීමක්. දිව්‍යමය බලයක්, දිව්‍යමය වරප්‍රසාදයක්. මේ දේ කරන්නට පුළුවන් වෙන්නේ ස්තුතිවන්තකමේ හදවත තුළ මේ ප්‍රාතිහාරාත්මක අත්දැකීම අත්දකින්නට පුළුවන් වෙන්නේ ස්වාමින් වහන්සේත් එක්ක ඒ ඩිවයින් කනෙක්ෂන් එක ඔබ ඇති කරගත්තු විතරයි. ඉතින් එහෙමනම් අද දවසේදී හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ තුළ ඒ ඩිවයින් කනෙක්ෂන් එක ඇති වෙලා දිව්‍යමය ඒ සම්බන්ධතාවයට ලින්ක් එකක් ඇති කරගෙන ඒ සම්බන්ධතාවය තුළ හැමදාම ජීවත් වෙන්නට ස්තුතිවන්ත කමේ හදවතක් ඔබ තුළ ජනිත වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසුගේ පිහිටයි.